ස්වාමීන් වහන්සේ උත්තාන වූ සේක සැබවින්ම ස්වාමීන් වහන්සේ උත්තාන වූ සේක ජීවත් වේ සෑම කල්හිම මා යේසු ජීවත් වේ සෑම කල්හිම ජීවත් වේ සෑම කල්හිම මා යේසු ජීවත් වේ ගායා හලෙලූයා ගායා හලෙලූයා මා යේසු ජීවත් වේ සෑම කල්හිම ගායා හලෙලූයා ගායා හලෙලූයා මා යේසු ජීවත් වේ ජේසුස් වහන්සේගේ උත්තානේ සතුට ප්‍රීතිය පිරුණු සුපම සුබ පාස්කු මංගල්‍ය දවසක් මගේ ආදරණීය දුවල පුතාලා හැමෝටම. මගේ දුවල පුතාලා අද සතුටින් නේද ඉන්නේ? මමත් හුඟක් සතුටින් තමයි ඔයාලව අද හම්බ වෙන්න ආවේ. දේව දරුවෝ වෙන අපි හැමෝටම අද විශේෂ දවසක්. මගේ දුවල පුතාලා දන්නවද ඇයි ඒ කියලා? අද තමයි මගේ දරුවනේ පාස්කු දවස. විශේෂම දවසක් අද. මහසිකුරාදා මතකයිනේ? අපි ඉගෙන ගත්ත මහසිකුරාදා ගැන. කුරුසියේ ඇන ගහලා මැරුණු ජේසුතුමා බයිබලේ ලියලා තියෙන විදිහටම දවස් තුනකින් ආපහු නැගිට්ටා. මරණය පරාද කරා. අන්න ඒ දවස තමයි පාස්කු දවස කියලා අපි මේ විදිහට සමරන්නේ. ඉස්සෙල්ලම අපි ලස්සන පුංචි කතාවක් බලලා ඉමු. ජේසුස් වහන්සේ මරණයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ යාළුවෝ උන්වහන්සේගේ ශරීරය ගල් ගුහාවක තිබ්බා. හේවායෝ ලොකු ගලකින් ඒ ගල් ගුහාව වහලා ඒක පරිස්සම් කරා. ගල් ගුහාවට කාටවත් එමෙන්න දුන්නේ නැහැ. දවස් 3කට පස්සේ ස්වර්ගයෙන් දේව දූතයෙක් දැర్శණය වුණා. ගෝලියෝ බය වුණා. මත්කලාවේ මරියා ගල් ගුහාවට ආවා. එතනදී අර දේව දූතයාව දැක්කා. දේව දූතයා කිව්වා, බය වෙන්න එපා. ජේසුස් වහන්සේ මෙහි නැහැ. උන්වහන්සේ උත්තාන වූ සේක. ගිහින් පේදුරුටයි යාළුවන්ටයි ජේසුස් වහන්සේ උත්තාන වූ බව කියන්න. ඔහොමම ගියදී යාළට ජේසුස් වහන්සේව දැర్శණේ වුණා. මග්දලාවේ මරියා දන ගහලා ජේසුස් වහන්සේට නමස්කාර කරා. ගලීලේදී ගෝලයන්ව ජේසුස් වහන්සේ හම්බ වෙන්න එන බව ගිහිල්ලා කියන්න උන්වහන්සේ කිව්වා. ඒ කතාව ඔගලන්ට හුඟක් පුරුදුයි නේද? හුඟක් පුංචි කාලේ ඉඳන් අපි ඉගෙන ගන්න කතාවක්, අහලා තියෙන දැකලා තියෙන කතාවක්. අපේ ජේසුස් වහන්සේ මරණය පරාජය කරලා ආපහු නැගිටුණු එක අද වගේ පාස්කු දවසක අපි මතක් කරනවා, සිහි කරනවා. මරණින් නැගිට වෙන කවුරුත් ඉන්නවද? නැහැ. අපේ ජේසුස් වහන්සේ විතරමයි මරණින් නැගිට්ටේ. උන්වහන්සේ මරණය පරාජය කරා. එදා පාස්කු දවසේ මරණින් නැගිට ජේසු ජේසුගේ ගෝලයන්ට මග්දලාවේ මරියට දැర్శණය වුණා. ඒ කියන්නේ යාල ඇත්තටම ජේසුව දැක්ක මරණින් නැගිටට පස්සේ. උන්වහන්සේ හොල්මනක් එහෙම නෙවෙයි හොඳද? මේ අපි වගේ සාමාන්‍ය කෙනෙක් විදිහටමයි ආයි උත්තාන වුණේ. ජේසු නැගිට එක බොරුවක් නෙවෙයි, ඒක ඇත්තක්. තෝමස් කියන ගෝලයට පොඩි සැකයක් ආව ඇත්තටම ජේසු නැගිටද කියලා. ඉතින් ජේසු ජේසුගේ මේ අත්වල තිබුණු තුවාල, ඉනේ තිබුණු තුවාල අල්ලලා බලන්නත් දුන්නා තෝමස්ට. එයා ඒවා අල්ලලා බලලා විශ්වාස කරා. ජේසුගේ ගෝලයෝ ඇත්තටම ජේසුගේ උත්ථානය අත්දැක්කා. හැබැයි අපි විශ්වාස කරනවා නේද ජේසු මරණයෙන් නැගිට්ටා කියලා? උන්වහන්සේ කියනවා නොදැක විශ්වාස කරන අය භාග්‍යවන්තයෝය කියලා.
මරණින් නැගිට ජේසුතුමා මගේ දුවේ පුතේ දෙවියන් වහන්සේගේ ගෙදරට ගියා අපිට දේව තාත්තගේ ගෙදර ඉඩ හදන්න පාර හදන්න කියලා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ ඉන්නවා කියලා මේ බයිබලේ ලියලා තියෙනවා. උන්වහන්සේ එතන ඉඳන් අපි හැමෝම දිහා බලාගෙනයි ඉන්නේ. හැබැයි ජේසු යනකොට අපිව තනි කරලා ගියේ නැහැ. අපිව බලා ගන්න අපිට යාළුවෙක් දීලායි ගියේ. ඔයාලා අහලා තියෙනව නේද ශුද්ධාත්මයන්න් වහන්සේ ගැන? ඉතින් උන්වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේව අපිට දීලා ගියා දේව වචනය අනිත් අයට උගන්වන්න, යාඥා කරන්න උගන්වන්න උන්වහන්සේ එනකන්. ජේසුස් වහන්සේ හැමදාම ජීවත් වෙනවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ කුරුසියේ මරණය පරාජය කරලා අපි හැමෝමම සදාකල් ජීවනය නැත්තම් දෙවියන් වහන්සේගේ ගෙදර හැමදාම ඉන්න පුළුවන්කම ලබලා දුන්නා. උන්වහන්සේ අපි ළඟ ඉඳන් අපිට උදව් කරනවා දෙවියන් වහන්සේගේ ගෙදර එහෙම නැත්නම් ස්වර්ගෙට යන්න. ඔගලොන් ලෑස්ති නේද? ඉතින් උන්වහන්සේ නැගිට එක විශ්වාස කරන අපි හැමෝම එකතු වෙලා ආපහු කියමු හාලෙලූයා හාලෙලූයා. ස්වාමින් වහන්සේ උත්තාන වූ සේක. ස්වාමින් වහන්සේ සැපවින්ම උත්තාන වූ සේක. අපි ලස්සනත් වැඩක් හදමු. හරි, ඔන්න අපි පුංචි අත් වැඩක් හදන්න යන්නේ. මේකට කාඩ්බෝඩ් කෑල්ලක් ඕන. හැමදාම වගේ මේ මම පාවිච්චි කරපු පෙට්ටියක කාඩ්බෝඩ් කෑල්ලක් ගත්තේ. ඒ වගේම පොඩි පාට පාට කොළ ටිකක් ඕන. මේක අහක දාන්න කොළ පාට කොළ ටිකක් ගන්නත් පුළුවන්. හොඳද? එතකොට මේ වගේ කන්දක් වගේ මම හදන්න යන්නේ. මේ වගේ පොඩි කන්දක හැඩේ. ඒ වගේම ඔන්න බලන්න කුරුස තුනක් ඕන. මං එකක් ලොකුවට ගත්තා ජේසු කුරුස යන ගහපු කුරුස ලොකුවට, දෙපැත්තේ තිබ්බ කුරුස දෙක ටිකක් පොඩියට. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මෙන්න මේ පටිය මේ එක කෙරවලක් මෙහෙම පොඩ්ඩක් ඉරා ගන්න. මෙහෙම හැදේට අපි දැන් කපාගත් දෙක යන්න. අපි බලමු කොහොමද හදාගෙන යන්නේ කියලා. මොකද කරන්න යන්නේ? ලස්සනට මෙන්න මෙතන මෙහෙම පාට 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 තට්ටුවෙන් තට්ටුව අලවන්න යන්න පුළුවන්. ඔගලොත් අලවන්න. මෙහෙම තමයි ඇලෙව්වම. දැන් අපි ස්වාමීන් වහන්සේව ඇඳ ගැහුවනේ. ඒ පොඩි කන්දක් වගේ කොටසක් අලවමු. දැන් මගේ දුවට පුතාලට පේනවනේ මේක. මෙතනට මම කුරුස තුනක් අලවන්න යනවා. ලස්සනයි නේද? ඔයාලට ලියන්න පුළුවන් මෙතන හාලෙලූයා හාලෙලූයා. ස්වාමීන් වහන්සේ උත්තාන වූ සේක. ස්වාමීන් වහන්සේ උත්තාන වූ සේක. ජේසු මරණයෙන් නැගිට්ටා. ඔයාලට මෙතනින් මොන හරි පටියක් දාලා එල්ල කරන්න පුළුවන්. මේක නැත්තම් ලස්සනට තියාගන්න පුළුවන්. එකක් හදන්න ඕගොල්ලෝ. මං හිතනවා ඔගලොන් ආසයි කියලා ඒ හදපු අත් වැඩේට. ඔගලොන්ට එකක් හදන්න. අපි එහෙනම් මේ පාඩම පුංචි යාඥාවකින් අවසන් කරමු. අපි යාඥා කරමු. ඉතා දයාවන්ත වූ ස්වාමිනී, ස්තුති ස්වාමිනී, තවත් දවසක වහන්සේගේ වචනය අහන්න පුංචි අපිට මේ දීපු අවස්ථාවට. ස්වාමින් වහන්ස, හලෙලූයා, ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ නැවත නැගිටුණු ස්වාමින් වහන්සේ නිසා ස්තුති. ජීවමාන ස්වාමින් වහන්සේ නිසා ස්තුති. ස්වාමිනී, මගේ පව් නිසා කුරුසියේ වද වේදනා විඳලා දුක් විඳලා නැවත නැගිට්ට ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිසා ස්තුති. දේවි පියාණනි,
ඔබ වහන්සේගේ මූණ ඉක්මනින් දකින පිණිස මට ආශිර්වාද කරන්න. මේ වෙලාවේදී මගේ ගෙදර අය, මගේ යාළුවෝ මේ මුළු රටම ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උත්තානේ ප්‍රීතිය පිරිච්ච කාලයක් මගේ රටට ලබා දෙන්න. ඔබ වහන්සේ මගේ රටට, එහි පාලකයන්ට, එහි වාසය කරන හැමෝටම ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන්. එහෙනම් දුවල පුතාලා සුබ පාස්කු මංගල්‍යයක් වේවා. හොඳින් මතක තියාගන්න, යේසුස් වහන්සේ ඔයාලට හුඟක් ආදරෙයි. මම ගිහින් එන්නම්.